ශ්‍රීලංකා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. ඒ මර්ධනය එක්තරා තීරණාත්මක අවසානයක් යුද්ධයේ නන්දිකඩාල් සිදුවීම එක්ක අපි දැක්කා 2009 දී. එතකොට මේක තව විශාල කාල පරිච්ඡේදයක් අවුරුදු 30කට තරා දිග්ගැසෙච්ච තත්වයක්. එතනදී 2009 දී 2009 සම්බන්ධයෙන් 2009 නන්දිකඩාල් සිදුවීම්, ඒ ආසන්නයේ සිද්ධ කරගත්තු අතරුණු ගැනීම්, පැහැර ගැනීම්, සමුව ඝාතන සහ අතරුණුගේ ගත්තෝ අයට මොකද වුනේ කියන ප්‍රශ්නේ අවසාන මොහොතේ අතරුණු ගත්තෝ අය සහ බාර වෙච්ච අය, ඥාතීන් විසින් බාර ගත්තෝ අය සහ සිවිල් පුද්ගලයන් විසින් ගිහිලා බාර දුන්න අය සම්බන්ධයෙන් මොකද වුනේ කියන එක, ඒ දහස් ගණනකේ ප්‍රශ්නේ පිළිබඳව සාධාරණ විනිශ්චයක් අපි දැක්කේ නැහැ. ඒ නිසා උතුරේ ජනතාවගේ ඒ දේශපාලන අයිතිවාසිකම්, ඒ අරගලේ මොනතරම් අඩුපාඩු තිබ්බත් ඒ අරගලේ තිබිච්ච දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්න සියල්ල යටපත් වෙලා මර්ධනයෙන් කැළවර වෙච්ච අත්දැකීමක් උතුරේ ජනතාවට තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ උතුරේ ජනතාවගේ සම්බන්ධයෙන් විශේෂයෙන් උතුරේ ක්‍රියාත්මක වෙච්ච රාජ්‍ය තස්සවාදී පිළිබඳව සහ මේ සමූහ ඝාතන පිළිබඳවත් නැවත සාධාරණ විනිශ්චයක් අනිවාර්යෙන් අපි ඉල්ලා හිටිනවා. අපි දැක්කා ඊයේත් නව ජනාධිපතිවරයා දඹුලි කරපු රැස්වීමකදී රාජපක්ෂ පාලනමක් වාවනේ මරා දාපු තාජුඩින් සම්බන්ධව, ඒ වගේම මාධ්‍යවේදී එක්නැලිකොඩ සහ ලසන්ත වික්‍රමතුංග වගේ ඒ ඝාතන සම්බන්ධයෙන් ඉක්මන් සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා ජනතාව ඉස්සරහා ප්‍රකාශයට පත් කරා. අපි හිතන එක ඉතාම හොඳ ක්‍රියාමාර්ගයක්. ඉතින් අපි හිතන්නේ ඒ ඝාතන වගේම උතුරේ අතුරුදහන් වෙච්ච ලලිත් කුහන් වගේම ඒ ඝාතන සම්බන්ධ වගේම මෙවැනි මේ මුළු කාල පරිච්ඡේදයකට අදාළ වෙච්ච බරපතල සිදුවීම් ගණනාවක් තියෙනවා විශේෂයෙන් ලංකාවේ රාජ්‍ය තස්සවාදී හරහා. මේ එළමෙලා තියෙන නොවැම්බරේ විශේෂයෙන් මේ සමරුව කියලා කියන්නේ විශේෂයෙන් එක්තරා ආකාරයක් ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලයක් පිහිටපු සහ ජනාධිපතිවරයෙක් යටතේ වැඩ කරන වෙලාවක්. ඒ වෙලාවෙත් අපි හිතනවා ඒ ආණ්ඩුවට විශේෂයෙන් ජනාධිපතිවරයාට පැවරනවා මේක මේ මගහැර නොයා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් බරපතල සාධාරණයක් යුක්තිතිකිරීම සම්බන්ධයෙන් පෙනී සිටීමේ වගකීම අපිට වගේම අපි හිතනවා මේ ජනාධිපතිවරයාට තියෙනවා කියලා. ඒ නිසා ඒක ඉෂ්ට කිරීමේ වගකීම වෙනුවෙන් මැදිහත් වීමට අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි දැන් මෙතනදී අපිට පුළුවන් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ සමහර සහෝදරවරු ඒ වගේම මේ පිළිබඳ තොරතුරු කාලයක් තිස්සේ මේවා සාධාරණයක් ඉෂ්ට වෙයි කියන කිසිම බලාපොරොත්තුවක් නොතිබිච්ච තත්ත්වයකදී මේවා වාර්තා කිරීමට ඉඩක් පැහැදිලිම තිබෙත් නැහැ. ඒ නිසා මේ පිළිබඳ සාක්ෂි විමසනවා නම්, මේ පිළිබඳ තොරතුරු විමසනවා නම් සහ මේ පිළිබඳ අපේ සහාය අවශ්‍ය නම් එවැනි සහායක් වුණත් ලබා දීමට පෙරටුගාමි සමාජවාදී පක්ෂයට පුළුවන්. මොකද මේ පිළිබඳ යුක්ති ඉටු කිරීම සඳහා වගකීමක් අපි හිතනවා අපි හැමෝටම තියෙනවා කියලා. ඒ නිසා එවැනි එක පැත්තකට 35 වෙනි ඉල්මා වීරු සමරුව, අනිත් පැත්තෙන් ලංකාවේ සමාජවාදය, සමාජ සාධාරණත්වය, සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු විරුවන්, ඒ අරගලේ පුරෝගාමී නිර්මාතෘන් පිළිබඳ වඩාත් සාධාරණ ඉෂ්ට කරන, වඩාත් යුක්ති ඉෂ්ට කරන අවස්ථාවක් දක්වා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ වගකීම අපි හිතනවා අපිට තියෙනවා කියලා. අන්න ඒ වෙනුවෙන් මේ කාරණය ඉදිරියට ගත යුතුයි කියන යෝජනාව අපිට පෙරටුගාමි සමාජවාදී පක්ෂයට තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ කාරණය අපි ඉතාම පැහැදිලි, මේක ඉතාම දිගු කාලයක් තිස්සේ විවිධ තත්ත්වයන් යටතේ සිද්ධ වෙච්ච මහා දැවැන්ත රාජ්‍ය මර්ධනය, රාජ්‍ය තස්සවාදය. අන්නේ ඒ කාරණේදී අපි හිතනවා මේක පටන් ගන්න පුළුවන් එකක් තමයි විශේෂයෙන් පක්ෂ නායකයා නිර්මාතෘවරයා වෙච්ච රෝහණ විජේවීර සහෝදරයා වගේම ගමනායක සහෝදරයා වගේ ඒ තීරණාත්මකව මේ මර්ධනයේදී 89 දී ගහලයන් විසින් රාජ්‍ය ත්‍රස්තවාදී විසින් ඝාතනය කරපු අයගෙන් මේ පරීක්ෂණ පටන් ගන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම තමයි 30 අවුරුදු යුද්ධයේදී 30 අවුරුදු යුද්ධ කියලා කියන්නේ වසර 30කට වඩා අධික කාලයක් දීර්ඝ
इसराट गीयक एक विविध अनपना मरदन इवगेम वधकागार इवगेम हिगवल मरादमी समूह मिनीस्घातन मे सियालक्म सिद्धवेच तत्वक दकिन एक मुलु लोकम दन्न हम गन्न लंका सिद्धवेच दवंत मानव खेदवाचक ये मानव खेदवाचक दिदास नमे वसरे दिदास नमे वसरे युद्ध अवसन मुहूर्ते मे ज्ञातिंग सिंह सिविल पूर्वेशंग सिंह बारदून अथरुंगत्तु सह ये मोहते सिद्धवेच बरपतल मनुष्यत्र एरहि अपराध लोकेपुरा वार्ता अभी तन ये तिस्सवृद्ध युद्ध उत्तरट अदाल देशपालन राज्य तस्वादर अदाल क्रियामार्ग वाली मे दिदासनमेट अदाल सिद्धिंग अपट पुलवा मे मे प्रश्न पटांगा अंस इमिन मे आकार दिखकिंग अपट पुलवांग उत्तर सिद्धवेच राज्य तस्वादी क्रियामार्ग एवगेम दकुने रोण विजयवीर सौदर गमनायक सौदर वगे पक्ष निर्मात मरादमी न राजतस्तवादी हर ओन विनाश किरीप पदरंगर गे परक्षण पटांगन पुलवा ये परक्षण हर अश्वास कर आकार රටට ඕනේ තීරණ ගන්න අපේ මනුෂ්‍ය ඉන්නම ඕනේ ගෑස් සිලින්ඩරේ අංක 6න් ඉතිහාසයක් පුරා සාකච්ඡා වලක් වෙච්ච එහෙම නැත්නම් මේක එක එක ආකාරයකින් මේ මොනවද සාකච්ඡා වල ගෙනල්ලා මේ තොරොම්බල් කරපු විශේෂයෙන් උතුරේ ප්‍රශ්නයේදී අතුරුදහන් වූවන්ගේ කාර්යාල දාලා ඒ වගේම කොමිෂන් සභාපත් කරලා ඊළඟට ජිනීවා වල සාකච්ඡා කරලා මේ වගේ විවිධ ආකාරයේ මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා හැබැයි කවදාවත් උතුරේ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්න සම්බන්ධව සාධාරණ කිෂ්ට කරන සාකච්ඡාවක් නැත්නම් ක්‍රියාමාර්ගයක් කිසිම තැනකින් ගන්න බැරුණා ඒවා නාම මාත්‍රිකව දිගින් දිකට හැම ආණ්ඩුවක් විසින්ම තල්ලු කරන් ගියා විතරයි ඉතින් අපි හිතනවා වත්මන් පාලනය එහෙම කරන්න බෑ කියලා වත්මන් පාලනය ඉස්සරහා ජනතාව බලාපොරොත්තු වෙන ආර්ථික යුක්තිය වගේම ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් සමාජ සාධාරණත්වයට දාලව මෙවැනි ගැටලු අපි ඉස්සරහා තියෙනවා අනේ ගැටලු විසඳීම සඳහා වඩා සාධාරණ යුක්තිසහගත ක්‍රියාමාර්ගයක් වත්මන් පාලනය විසින් ගත යුතුයි කියන යෝජනාව තමයි අපි කරන්නේ ඒ නිසා අන්න ඒ කාරණේ පදනම් කරන් තමයි අපි අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ ඒ වගේම තමයි දැන් ඔය ප්‍රශ්නත් එක්ක කතා කරද්දී ප්‍රධාන මාතෘකාව වලට අත්තුන චන්ද්‍රලලිත ප්‍රධාන මාතෘකාව තමයි ඔය තර්වාදීන් ගාතක කිරීම ඊළඟ බෑතකදී පාස්පු ප්‍රහාරය දැන් ඒවත් එක්ක මේවත් එකට ගැටගෙන එනවා දැන් මේ සම්බන්ධව ඔබතුමාලගේ පක්ෂ ප්‍රතිපදතියක් උදව්වක් කිල්ලුවත් නැතිවක් එන්න කිව්වොත් එහෙම රජේ ලෑස්ති මෙවැනි උදව් කරන්න පැහැදිලිවම දැන් මම හිතන්නේ මගාරින්න බැරි ඒ කියන්නේ පහුගිය වසර 40ක දශක 4ට වගේ කාලය පුරාම විවිධ අනපනත් ඒ වගේම සමහර ජනතා නැගිටීම් මේ සියල්ලක් මැද්දේ සිද්ධ වෙච්ච මේ දෙවන්ත මර්ධනයක් මම හිතන්නේ ඒක ලෝකෙම සංසන්දන කරන්න බැරි තරමට වෙච්ච දෙවන්ත මර්ධනයක් තියෙනවා ඒකෙදි උතුරේ දකුණේ මාධ්‍යවේදීන් ඒ වගේම විශේෂයෙන් පාස්කු ප්‍රහාරය මම හිතන්නේ පාස්කු ප්‍රහාර කියලා ආසන්නේ අපි ඒක ගත්තොත් එමේ ඒක විශේෂ මේ අපි අද්දුටු මේ මෑත කාලේ මානව ඛේදවාචකය අපිට විශේෂයෙන් දැන් 88 89ට අදාළව විශේෂයෙන් රෝණ විජේවීර සහෝදරයා ඇතුළුව නායකත්ව මණ්ඩලවල සමාජිකයින් අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවේ තියාගෙන ඝාතන කිරීම සම්බන්ධව අපිට අපි සතුව එක්තරා ආකාරයක සාක්ෂි ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම ඒ සම්බන්ධ සජීව සම්බන්ධ දැක්ක අහිඳුරු සාක්ෂීන සහෝදරුවෝ ඉන්නවා ඉතින් අපි හිතනවා අපිට ඒකට සාධාරණ කරන්න පුළුවන් කියලා අපි ඒකට අනිවාර්යෙන් බැඳලා ඉන්න ඒ සහාය දෙනවා ඒ සඳහා ඕනම වෙලාවකදී මේ අපිට පක්ෂයක් විදිහට අපේ දායකත්ව ලබා දෙන්න පුළුවන් ඒ අහිඳුරු සාක්ෂීව කියන්නේ අදස් කරන්නේ විශේෂයෙන් රෝණ විජේවීර සහෝදරයා ඝාතන සම්බන්ධයෙන් දැන් ඒ වගේම තමයි දැන් විපක්ෂය දිගින් දිගට යෝජනා කරන්නේ දැන් මෙහෙම පරීක්ෂණ කරනවා මේවට සුන් දෙනවා වැඩිහිටියාත්මක කරනවා කියලා රජය කියනවා කියලා නමුත් ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව තමයි ඔවුන්ගේ දේශපාලන වේදිකාවේ පිටපු කිරිස් තමයි මේ වෙනකොට ආරක්ෂකවතේ ශ්‍රේවා වෙනත් මේ නීති කාමුක කරන තැන්වල මුල් පුරවල ඉන්නේ සමහර වගකීම් දරන එහෙම නැත්නම් මේ මොහොතේ අපි හිතනවා දැන් කියන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයෙන් නැත්නම් ඒ අරන් ආපු මේ පරිපාලන රටාවෙන් ඒ සමහර නිලධාරී තන්ත්‍රයෙන් විශේෂ නිලධාරී තන්ත්‍රයෙන් නිදහස් වීම කියන එක මේ වත්මන් ආණ්ඩුවටත් වත්මන් ආණ්ඩුව මුල දිර තියෙන එක ප්‍රධාන ප්‍රශ්නයක්. ඉතින් අපි විශ්වාස කරනවා විශේෂයෙන් එළඹෙන නව පාර්ලිමේන්තුව ඒ වගේම පාර්ලිමේන්තුවේ වගකීම් බාරගත්තට පස්සේ
ජනාධිපති වර ප්‍රමුඛ ආණ්ඩුවට නිශ්චිතවම පැවරෙනවා මොකද නිලධාරී තන්ත්‍රයක් හෝ නැත්නම් පැරණි නිලධාරින්ගේ නැත්නම් උතු සේවා නිලධාරින්ගේ සහාය වෙනුවට අපි විශ්වාස කරනවා මෙතන තියෙන පැහැදිලි ජනතා අභිලාෂයක් තියෙනවා සමාජ සාධාරණත්වයේ පිළිමද ජනතා අභිලාෂයක් තියෙනවා ජනතා අභිලාෂයට පයින් ගන්න බෑ අපි හිතන මේ බලකිරීම දිගටම තියෙනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහටත් අපි දිගින් දිගටම මේ 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 සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඒ බලපෑම මේ අරගල අපි ඉස්සරහට අරගෙන යනවා ඉතින් අපි හිතනවා මේ ඒක ආණ්ඩුවට මගහරින්න බෑ ඒ අවදානම තියෙනවා ඒ අවදානම තියෙනවා අවදානම පරාජය කිරීමට වැඩ කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ